කළු කුහරයක් යන වරක් ඇතුළු වුණොත් ආලෝකයටවත් පලා යා නොහැකි තරම් ඉතාමත්ම ප්‍රබල ගුරුත්වාකර්ෂණයක් ඇති ස්ථානයක්. ඒ වගේම කළු කුහරාවට කාලය ගත වෙන විදිහ පවා වෙනස් වෙනවා. බැලූ බැල්මට කළු කුහර හිස් බවකින් දිස්සුනන් එහි ඝනත්වයට සම කළ හැකි වෙන කිසිවක් මුළු විශ්වයේම නැහැ. පෘථුවිය කළු කුහරයක් බවට පත් කිරීමට නම් ස්කන්ධය පිරිහෙන්නේ නැතිව එහි ප්‍රමාණය කාසියක් දක්වා කුඩා වනතුරු තෙරපීමකට ලක් කළ යුතුයි. ඉතින් කළු කුහරයක කෙතරම් පදාර්ථ ප්‍රමාණයක් තිබෙනවාද යන්න ඔබට හිතා ගන්නට පුළුවන් නේද? අපි මින් පෙර සඳහන් කරපු පරිදි සෑම මන්දාකිණියකම කළු කුහරයක් තිබෙනවා. අපේ සූර්යාත් කක්ෂගත වන්නේ එවැනි කළු කුහරයක් වටායි. චිරපත මන්දාකිණිය වූ සියලුම තාරකාවන් අප සූර්යාමෙන් එහි මධ්‍යයේ වූ කළු කුහරය වටා කක්ෂගත වෙනවා. අප චිරපත මන්දාකිණියේ මධ්‍යයේ තිබෙන එම කළු කුහරය හඳුන්වන්නේ සැගිටේරියස් ඒ යනුවෙනි. නමුත් අපට අසලින්ම තිබෙන කළු කුහරය එය නොවේයි. අපට කවදාහරි එවැනි කළු කුහරයක් වෙත යන්නට පුළුවන් වේවිද? ඒ සඳහා මොන වගේ තාක්ෂණයක් අවශ්‍ය වේවිද? අපි පළමුව අපට අසන්නේම ඇති කළු කුහරය පිළිබඳව සොයා බලමු. එම කළු කුහරය කෙසේ වෙතත් අප ශිරපත මන්දාකිණියේ මධ්‍යයේ වූ කළු කුහරය වෙත ළඟා වීමට හිතාගන්නවත් බැරි තරම් කාලයක් ගත වෙනවා. ආලෝකයේ වේගයට සමාන වේගයකින් ගමන් කරන් එහි ළඟා වීමට වසර 25000ක් පමණ ගත වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. නමුත් අපට අසන්නේම පිහිටි කළු කුහරය පිහිටා තිබෙන්නේ පහසුවෙන් ළඟා විය හැකි දුරක නොවේයි. එය පිහිටා තිබෙන්නේ ආලෝක වර්ෂ 3500ක් තරම් දුරින්. අද පවතින තාක්ෂණය භාවිතා කරමින් එම කළු කුහරය වෙත යන්න කොපමණ කාලයක් ගත වේවිද? වොයජර් 1 යනු මිනිසා විසින් නිපදවන ලද විශ්වයේ ඈතටම ගමන් කරමින් සිටින අභ්‍යවකාශ යානාවයි. එය මේ වන විටත් පැයට කිලෝමීටර් 60000ක් තරම් වේගයකින් ගමන් කරමින් සිටිනවා. එම වේගයෙන් ගමන් කරන් ආලෝක වර්ෂ 4.2ක් තරම් දුරින් පිහිටි පෘථුවියට අසන්නම තාරකාව වන ප්‍රොක්සිමා සෙන්චූරි තාරකාව වෙත ළඟා වීමට වොයජර් 1 යානාවට වසර 75000ක් පමණ ගත වෙනවා. එම යානාවට අසලම පිහිටි කළු කුහරය වෙත ළඟා වීමට කොපමණ කාලයක් ගත වෙනවාද යන්න සිතීමටවත් වටින්නේ නැහැ. මොකද ඒ වෙත ළඟා වීමට වසර මිලියන 50ක් පමණ ගත වෙනවා. එම නිසා අද පවතින තාක්ෂණයෙන් කිසිම තරුවකට හෝ කළු කුහරයකට ලං වෙන්නවත් ලැබෙන්නේ නැහැ. නමුත් ඉදිරි වසර 100ක කාලය වනතුරු මිනිසා මෙහිමත නොනැසී සිටියොත් ඇන්ටිමැටර් එන්ජිමක පිහිටෙන් එම සිහිනය සැබෑ කරගන්නට පුළුවන් වේවි. ඇන්ටිමැටර් එන්ජිමක් යනුවෙන් අදහස් කරේ ඉන්ධන විදියට ප්‍රතිපදාර්ථයන් භාවිතා කරන අභ්‍යවකාශ යානාවක් බව මතක තබා ගන්න. ප්‍රතිපදාර්ථයන් සාමාන්‍ය පදාර්ථයන් සමග ගැටෙන්නට සැලැස්සුවන් අදාහගත නොහැකි තරම් ප්‍රබල ශක්තියක් නිදහස් වෙනවා. ඉතින් එවැනි තාක්ෂණයක් උපයෝගී කරගෙන අභ්‍යවකාශ යානාවක් නිපදවීම මගින් තත්පරයට කිලෝමීටර් 150000ක උපරිම වේගයක් ලබා ගන්නට පුළුවන්. එසේ වුණත් එහි වේගය ආලෝකයේ වේගයෙන් හරි අඩක් පමණයි. නමුත් එතරම් වේගයකින් අභ්‍යවකාශය තුළ ගමන් කිරීමේදී අභ්‍යවකාශයේ වූ කුඩා දුහුලි අණුවක් යානාව හා ගැටුණන් යානාව විනාශ වී යන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඉතින් අපි හිතමු මිනිසා ප්‍රතිපදාර්ථ අභ්‍යවකාශ යානාවක් නිපදවුවා කියා. එම යානාව භාවිතා කරමින් අසලම ඇති කළු කුහරය වෙත ළඟා වීමට මිනිසාට වසර 7000ක්වත් ගත වෙනවා. මෙතරම් තාක්ෂණික දියුණුවක් ලැබූ යුගයේදී මිනිසාගේ ආයුෂ වැඩි කර ගැනීමට හැකි තාක්ෂණයක් නොතිබෙන්නට ඉඩක් නැහැ. එසේ වුණොත් පමණක් මිනිසාට කළු කුහරයක් වෙත සමීප වීමට හැකි වේවි. කළු කුහරය අසලට ළඟා වූ එම යානාව වැරදීමකින් කළු කුහරය දෙසට ළඟා වුණොත් එය ෆෝටෝන ගෝලය තුළ සිර වීමට ඉඩ තිබෙනවා. ෆෝටෝන ගෝලය යනුවෙන් හඳුන්වන්නේ කළු කුහරය වටා ෆෝටෝන් ස්ලයිඩ් කක්ෂගත වෙන ස්ථානයයි. නමුත් යානාව ක්‍රමයෙන් එහි ගැඹුරට ගමන් කර ඉවෙන්ට් හොරයිසන් එකට ඇතුළු වෙන්නට පුළුවන්. එහි ඇතුළු වූ පසු ආලෝකයටවත් පිටවිය නොහැකි. අවසානයේදී ඊට නතර වීමට සිදුවන්නේ කළු කුහරය මැදේ පිහිටි සිංගියුලැරිටි එක තුළයි. ඒ පිළිබඳව වැඩි විස්තර පැවසීමට බලාපොරොත්තු වන්නේ නැහැ. මොකද කළු කුහරවල උපතේ සිට මරණය දක්වාම විස්තර සහිත වීඩියෝවක් අපි ඔබ වෙත ඉදිරිපත් කරා. කළු කුහරයක් ඍජුව අපට හඳුනා ගැනීමට හැකියාවක් නැහැ. එය හඳුනා ගන්න පුළුවන් කළු කුහරයේ ගුරුත්ව බලපෑම අපට වස්තූන් වෙත බලපවත්වන ආකාරයෙන් පමණයි. උදාහරණයක් විදියට තාරකාවන්ට සිදුවෙන ගුරුත්ව බලපෑම හඳුන්වන්නට පුළුවන්. එම නිසා අපට මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ කළු කුහර අපට වඩාත් ආසන්නයේම තිබීමට ඉඩ තිබෙනවා. ඇතැම් විට අනාගතයේදී වඩාත් අසලින්ම පිහිටි එවැනි කළු කුහරයක් සොයා ගැනීමට හැකි වේවි. එවැනි කළු කුහරයක් හමු වුණොත් කළු කුහරයක් වෙත ගමන් කිරීමට ගත වෙන කාලය විශාල ලෙසම වෙනවා. ඉතින් ඔබ හිතන විදියට මිනිසුන් වන අපට කවදාහරි කළු කුහරයක් වෙත සමීප වෙන්න පුළුවන් වේවිද? ඔබේ අදහස අපි සමග බෙදා ගන්නට අමතක කරන්නට එපා. ඔබ තාමත් අපිව subscribe කර නොමැති නම් මේ දැන්ම subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව ලැබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදන් මෙවැනි වටිනාතේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.